අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2021 වසරේ ජුනි මාසේ 21 වෙනිදා වාසනාවන්ත සඳුදා දවසක් අද ගොඩක් වාසනාවන්තයි හේතුව බොහොම කාලයකට පස්සේ අපට ඉසිඹුලන්නට දවසක් ලැබිලා තියෙනවා නැත්තම් ඉසිඹුලනවා කියලා කියන්නේ විවේක ගන්නවනේ අපි ටිකක් කායික චිත්ත පීඩාවකින් සිටියා ගෙදරට වෙලා විවේකීව ඉඳලා ඒ තත්වයෙන් ඉසිඹුලන්න පුළුවන් අද එළියට බහින්න පුළුවන්කම ලැබෙන නිසා සාමාන්‍යයෙන් රැකියාවට යන්න වෙනෝයි කියන එක හෝ පාසල් යන්න වෙනෝයි කියන එක විවේකීට තිත තැබීමක් හැබැයි මං හිතන්නේ අපි තරමක වේදනාකාරීව අර්බුදකාරීව පීඩාකාරීව හිටපු කෙටි කාලයකට සමුදීලා අද සංචරණ සීමාවන් ලිහිල් වෙලා තරමක් දුරට නිදහස්කාමීව හැසිරෙන්න අවකාශය ලැබිලා තියෙනවා අපේ රටේ මහ ජනතාවට. ඉතින් එවන් දවසක හැම දිනාගේම යහපැතුමන් මේ ආකාරයෙන් මිටු වේවා. ඒ වගේම කිසිදු ආකාරයක විපත්ති කරපුවත් දෙකන් නොයකෙන දවසක් බවට අද දවස පත් වේවා කියලා අපි පළමුවෙන්ම මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා. සුපින්නතුනි අද දවසේ සුවිශේෂී ආරාධිතෙක් අපි කැඳවා ගන්නවා. එතුමා රටට අමුත්තෙක් නෙවෙයි අපේ නාලිකාවේ ප්‍රථම වරට අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වුණාට පින්බරු දැස්සනට අපි අද ඇරයුම් කළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමන්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මුදිත විධානපතිරි මහත්මයාට ආයිබෝවන් අපතුමාට ආයිබෝවන් ශාසික ඉතාමත්ම ලෙන්ගතු දයාවෙන් එතුමා පිළිගන්නේ අපි රටේ ඉන්න ප්‍රාමාණික උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම රට ආයතු දිශානතී පිළිබඳව මනා දැක්මක් තිබෙන විද්වතෙක් සාමාන්‍යයෙන් අපි සිරිතක් තියනවානේ හහා පුරා කියලා කවුරු හරි කෙනෙක් ආපුවාම එතුමාගේ වතගොත විමසලා ඉන්න ඉස්සල්ලාම රට කොහොම දැනගත්තත් අපේ බෞද්ධ නාලිකාවේ ප්‍රේක්ෂක ශ්‍රාවකයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න මහාචාර්ය මුදිත විධානපතිරණ කියන්නේ කවුද කියලා දැනගෙන ඉන්නෝනේ ඔක්කොටම කලින් තනතුර ටික කිව්වනේ දැන් වර්තමානයේ දරන තනතුර නමුත් ඔබතුමාගේ ගම්පියස මෞපියන් සහ අධ්‍යාපනය ලැබපු ආකාරය සහ අද ඉන්න තත්ත්වයට ආපු කෙටි ගමන් මඟ පිළිබඳව කෙටි විස්තරයක් දිගු ගමන් මඟ පිළිබඳව කෙටි විස්තරයක් ඔව් ශෂික මං හිතනවා මට ඉතාමත්ම ආසයි ඔබතුමා විශේෂයෙන්ම අපේ පාසලේම 1998 වර්ෂයේ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයයි වගේම විවාද කණ්ඩායමේ ප්‍රධානියා මම හිතනවා ඔබතුමා මට ආරාධනා කිරීම පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා ශෂික මම ඉපදුනේ ලංකාවේ දකුණේ තාම ඈත ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමා මීට පෙර හිටපු එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආසනේ ඒ කියන්නේ බෙලියත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත් නගරේ කුඩා ගමක් තිබෙනවා වටරංගොඩ කියලා. ඉතාම සශ්‍රීක සහ අදත් මම ඉතාමත්ම ආදරය කරන මගේ ගම. ඉතින් මේ ගමේ හිටපු ප්‍රධාන ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒ තමයි දැන් නැසී ගිය ජීවි පතිරණ කියන ආයුර්වේද වෛද්‍යවරයා තමයි මගේ පියාණන්. ඊට අමතරව පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරපු බිලියත් මහවිද්‍යාලයේ මගේ අම්මා ඉගැන්වුවේ. ඇය තාමත් මම හිතනවා මේ වෙලාවේ මේකට සවන් දෙන්න ඇති බෞද්ධ නාලිකාව උදේ ඉඳන් අහනවා මගේ අම්මා. මම හිතනවා එතුමිය දැන් අවුරුදු 85ක් වයස අපිව ඉතාම අමාරුවෙන් මේ තත්ත්වයට ගෙනාවා. උදාහරණයක් විදිහට 1987 අවාසනාවන්ත ලෙස මගේ පියාව ඝාතනය කළ මේ රටේ තිබුණු එක්තරා දේශපාලන ව්‍යාපාරයක් විසින් ඊට පසුව අපිව විශ්වවිද්‍යාලය යවල අපි 4 දිනක් මේ මට්ටමට ගෙනාවේ මම හිතනවා ඒ අපේ ගමේ තිබුණු නියම සුවඳ සහ ශක්තිය නිසායි කියලා මම විශ්වාස කරනවා වගේ මගේ අම්මට මම මෙහෙම උතේ මගේ හදවතින්ම සතුට ප්‍රකාශ කරනවා අපිව යම් ස්ථානයකට රැගෙන එම පිළිබඳව. ඉති ශෂික එතනින් මම අවුරුදු 2 වහරක්ගොඩ ඉඳලා කොළඹට එනවා. ඒ ආවේ මුදල් වලින් නෙමෙයි. මගේ අයියා ශිෂ්‍යත්ව පාස් වෙනවා බෙලියත් මහවිද්‍යාලයෙන්. ඔහුට ලැබෙනවා කොළඹ ආනන්ද විද්‍යාලය. එතකොට අපේ අම්මා ට්‍රාන්ස් එකක් ගන්නවා ලුම්බිනි විද්‍යාලයට. අපේ පවුලම කොළඹ එනවා. එතන ඉඳන් මම යන්නේ අශෝක කනිෂ්ඨේ ස්ටොක්වත්. ඉතින් ඒක තමයි මගේ ජීවිතයේ ආරම්භය. ඒ කියන්නේ අශෝක කනිෂ්ඨේ කියන්නේ ශෂික
ब्रांड न्यू පාසලක් අලුතෙන් පටන් ගත්ත පාසලක ප්‍රථම විදුහල්පතිවරයා වෙන්නේ ධර්මරත්න සර්. ධර්මරත්න සර් අද ජීවතුන් අතර නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඒ කාලේ පාසල් යන තම අකමැති දිනක් මට මතකයි අපේ අම්මා ගිහිල්ලා ධර්මරත්න සර්ට කිව්වා. ඒතර ධර්මරත්න සර් මම හිතුවා මට පහර දෙයි. තරවටු කරයි දඬුවම් කරයි කියලා. නමුත් එතුමා කිව්වා මම ටීචර්ගෙන් ඇහුවා මගේ පළවෙනි ග්‍රේඩ් 1 ටීචර් තමයි මලවිය ආරච්චි ටීචර් එතුමියත් අද ජීවතුන් අතර නැහැ ඒ අවස්ථාවේ කිව්වා ඔබ වැඩටත් හරි දක්ෂයි කියලා මට ආරංචි හැබැයි මීට පස්සේ හැමදාම ඉස්කෝලේට එන්න ඕනේ මම හිතුවා අර අපේ ජීවිතේ බ්‍රේකින් පොයින්ට්ස් තියෙනවා ඒක ටර්නින් හැරෝම් ලක්ෂයක් බවට පත් වුනේ එදා මම ඒක ඉතමත් ආඩම්බරෙන් කියන්නේ මොකද සමහර විට අපේ ගුරුදු මව්පියන් අද තියෙන ගැටලුවක් තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරී සභාපති ලෙස මට පහර දෙනවා දඬුවම් කරනවා වෛරයෙන් කතා කරනවා කියන එක මම හිතනවා මේ ඊට ගෞරවයක් ලෙස මා විවාහ වන අවස්ථාවේදී අත්සන් කිරීම සඳහා මා ආරාධනා කරේ විදුහල්පතිතුමාට ඉන්පසු 1978 අපි යනවා ආනන්ද විද්‍යාලයට ශිෂ්‍යත්වයට සමත් වෙලා නමුත් ඒක තමයි ආනන්දී කනිෂ්ඨ විද්‍යාලය කියලා ඒ කාලේ හිතුවේ एक मठ इतम वासनावंत मोहता से उब दवा आनंदे किलियाणकोटम विहारे विहारे तीन शांत बुतुपिलिमे बलागिन इतने अतुलुडाम रणवीर सैय एक विशाल शक्ति आडंबर गौरव आनंद गेड़ इवे शशिक इतनी पुड कोबे पीदे स्कूल रथशाल मही गौरव සලකන්නේ එදම් සේ 78 තමයි පීදේ ස්කූල් රත්න විදුහල්පතිවරයාගේ නමින් මේ ශාලාව විවෘත කරේ. ඒකේ අපිට ඉතාම මේ මේ වාසනාවන්ත වුණා ඒ අවස්ථාව දැක ගන්න. GW රාජපක්ෂ කියන මහා ප්‍රතාපවත් විදුහල්පතිවරයෙක් තමයි අපේ විදුහල්පතිතුමා. එහෙම වෙලා සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණා විශිෂ්ට සාභාර්ථ සියල්ලම අරගෙන इवगे मा इतामत्म सतटु मे अवस्थावे गमन मगे विशाल कैपवी मकर गुरुवरु इन्नो उदाहरण उसास्पिल मट मतका असूपह वर्षे पंतिये तिस्तुम्विनियावना पंतिये इन्नी हतलिहाई तिस्तुम्विनियावना नमुत हिट्यापे बायो गन्नन गुरुतुमिय इतिंग एतुमिय मट कथा कर लकिवा पुता ඔහොම කරන්න එපා ඔයාට හොඳට වැඩ කරන්නට පුළුවන් ඒ නිසා මට ඊටමත්ම සතුටුයි තුමිය තමයි මාව මෙතෙන්ට ගෙනාවේ ඊට අමතරව අපි අතිරේක වැඩ ගොඩාක් කරා ඔබ දන්නවා ශාසික ඔබ වගේම අනද කතික සංගමේ සභාපති ධූරයේ දරුවා ඊට අමතරව විවාද කණ්ඩායමේ කතික සංගමේ හිටියා ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ නායකත්වයේ දරුවා අවුරුදු දෙකක් ඒ අනුව අපි ආනන්දේ පවත්වපු ජාතික මට්ටමේ සියලුම විවාද තරඟ ආනන්ද මාතාවට ජයග්‍රහණේ රැගෙන ඉන්න අපේ කණ්ඩායමට හැකි වුණා මා හිතනවා මන් නිහතමානීව ආඩම්බර වෙනවා අවුරුදු දෙකක් පුරා තිබුණු සියලුම විවාද තරඟ ආනන්දේ ජයග්‍රහණය කරා. ඒ පිටුපස හිටපු පතාක යෝධයෙක් හිටියා ඒ තමයි සමර වික්‍රම සර් කලාංශේ උසස් පෙළ සමර වික්‍රම සර් ඊට අමතරව अपगे क्रिकेट नायक अर्जुन रणतुंगे की मव मव नंदनी नंदनी रणतुंग महात्म्य आईता मत गौरव सह आदर मतकर सिटी नो अत्वशे महितनो अपीठ उगन्नपु सत्व विद्याव ये सैम द्यात्मक भौतिक विद्याव रसायन विद्याव ये अपगे गुरुतुम्य उने समरवीर टीचर क्लास टीचर मे हेम दिनाट मफियाद विश्वविद्यालय තමන් යා යුතු දිශානතිය හරියාකාරව අවබෝධ කරගෙන දැන් වෛද්‍යවරයෙක් කෙනෙක් පුංචි කාලේ ඉඳලා අදිෂ්ඨානයක්
තිබුණේ නැහැ කියලා මට හිතෙන්නේ ඔය කියන විදිහට කෙසේ හෝ හොඳට ඉගෙන ගන්න ඕනේ කියන අදිෂ්ඨානය ගුරුවරු ඔබගේ මනසට දීලා තිබුණා. දැන් කොහොමද මේ අධිකරණ වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ පතාක යෝධයෙක් බවට නැත්නම් ඒගේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් බවට පත් වෙන්න ආපු ගමන් මග කොහොමද තීරණය වෙන්නේ? ඔව් ඇත්තටම ශෂික මම ඔබට කිව්වා වගේ අර පන්තියේ 33 වෙනියා උනේ 1984 අගෝස්තු විභාගේ. ඒතර 85 අගෝස්තු වල තමයි අපේ උසස් පෙළ. පස්සේ අපේ ඉවෝන් විජේසිංහ මේ අපිට බොට්නි උගන්නපු ගුරුතුමිය එතුමිය අද ඇත්තටම ජීවතුන් අතර නැහැ නමුත් සියලු ගෞරවය ඇත්ත වශයෙන්ම එතුමියට දෙන්නට ඕනේ. ඉතින් ශෂික මම ලංකාවේ 13 වෙනියා වෙලා උසස් පෙළ සමත් වුණා අවසානයේ මේ වයි ඒ ඒ ඒ සියලුම ගෞරවය පාසලට සහ මගේ දෙමව්පියන්ට මවට ප්‍රධාන වශයෙන්ම හිමි විය යුතුයි. ඒ වගේම මගේ උගන්නපු ගුරු වරුන්ට. ඉතින් ශෂික මං හිතනවා එතනින් ගිහිල්ලා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වෙලා ඉන්පසුව උපාධිය ලබාගෙන ඒ අතරින් අපි එහි විවාද කණ්ඩායමට නායකත්වය දුන්නා. ඒ වගේම එහි ක්‍රිකට් කණ්ඩායමේ අපි ක්‍රීඩා කරා. මම මේ අවුරුදු 4ෙම අපි ලෙද බෝල් ක්‍රිකට් කණ්ඩායමක් හිටිය අපිට අත් වශයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් අපි කැප වෙලා ඉන්න කණ්ඩායමක්. උදාහරණයක් විදිහට ඒ අවුරුදු 4ෙම විශ්වවිද්‍යාලේ හිටපු අවුරුදු 5ේ ෆයිනල් ඊයර් අපි ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒක ෆයිනල් ඊයර් අවසන් වසර සඳහා වෙනවම කැප කරන්නට ඕනේ. ඒ මුල් අවුරුදු 4ම එහි හොඳම පඳුරක් ඉන්නා උනේ නීති විද්‍යාලේ අපි කියන ලෝ මෙඩිකල් කියලා විශේෂ තරගයක්. ඒකේ රකින්න උනේ මම ඒක මම හිතනවා ඉතාමත් නිහතමානීව මම ප්‍රකාශ කරනවා. ඒකෙන් මම අදහස් කරේ මම ආනන්ද විද්‍යාලයේ සිටන කාලෙත් අවුරුදු 13න් 15 කණ්ඩායමේ ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරා. ඉන්පසු පන්තියේ දෙවනියා වෙලා තමයි මම ක්‍රීඩාවෙන් අයින්ට වුණේ. අයින්ට වෙලා ඉතින් මම කියන්නේ මේ අපේ දරු පරපුරට හැම විටම බාහිර දේවල් සිදු කරන්න. මේ හැම දෙයක්ම මම කතා කරේ මම කරපු ජයග්‍රහණ ගැන නොවේ. ඔබ හැම විටම බාහිර ක්‍රියාකාරම් කම්බලය දෙන්න. ඔබ දන්නවා දැනුම සහ කුසලතා පමණක් අපට හරියන්නේ නැහැ. අපිට විශේෂයෙන් වැදගත් වෙනවා අපගේ ආකල්ප වර්ධනය. අපි ආකල්ප කිව්වම ලෝකේ වැදගත්ම ලෙස සලකන ආකල්ප හතරක් තියෙනවා දුවේ පුතේ. ඒ තමයි ඔබ දන්නවා මේ දැනුම සහ කුසලතා තිබුණට ලෝකේ ඉදිරියට යන්නේ නැහැ. ශෂික ඒ සඳහා වැදගත්ම දෙයක් තමයි කණ්ඩායම හැංගීම. අපි ටීම් එක ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්නට ඕනේ. ඔබ දැකලා අර්ජුන රණතුංග ආනන්දේ හරහා ඉදිරියට ගිහිල්ලා ශ්‍රී ලංකාව 1996 ඒ කණ්ඩායමට දීපු නායකත්වය. අන්න ඒ වගේ මා කියන්නේ ඔබ හැම විටම කණ්ඩායම් ක්‍රීඩකයෙක් විය යුතුයි. ඊට අමතරව මේ සංනිවේදනයේ කොමියුනිකේෂන් කියන එක අපි මේ වචන වලින් කතා කරන්නේ බොහොම පොඩ්ඩයි 10%ක් විතර. අපේ සම්පූර්ණ කතාව තියෙන්නේ බොඩි ලැන්ග්වේජ් එකේ. ඇඟි සහ ෆේෂියල් එක්ස්ප්‍රෙෂන්ස් මුහුණේ මේ ඒ නිසා අපේ ඇඟ කතා කරන්නේ. ඒ නිසා සංනිවේදනයේ කුසලතාවන් වර්ධනය කරගන්නට ඕනේ. ඊට අමතරව ඔබ දන්නවා ලෝකයේ තියෙන වැදගත්ම තේ තමයි විශ්වාසවන්තකම. ඔබ විශ්වාසවන්තකම ඔබ සිටින සෑම ස්ථානයකම තහවුරු කරගන්නට ඕනේ. ශෂික අපි හැම විටම මිනිහෙක්ගේ උත්සාහ කරන්නේ බලන්න මේ පුද්ගලයා විශ්වාසවන්ත පුද්ගලයෙක්ද නැද්ද කියන එක. ඒ මත තමයි ඔබගේ මුළු ජීවිත කාලෙම රඳාපවතින්නේ. අවසාන ලෝකේ වැදගත්ම දෙයක් ලෙස සලකන්නේ අනෙත් පුද්ගලයින්ගේ පරිසරයේ සහ මේ වෘක්ෂලතාදී සියල්ලගෙම ආරක්ෂාව පිළිබඳව සේෆ්ටි එක පිළිබඳව ඔබ දරන ආකල්පය මෙන්න මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඊටත් ඔබට ගිහිල්ලා ශෂික මම පොඩ්ඩක් කතා කරොත් ඔබ දන්නවා මේ ආකල්පවලත් විශේෂ දෙයක් තිබෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා නේද? ඒ කියන්නේ චිත්ත වේග බුද්ධිය කියන එක. මේ මොනවා තිබුණත් වැඩක් නැහැ. ඔබගේ කුමන දෙයක් තිබුණත් චිත්ත වේග බුද්ධිය ඔබට තිබිය යුතුයි. එනම් ස්වයං පාලනය self control ඊළඟට self confidence ඔබගේ තීරණ ගැනීමේ හැකියාව ඊට අමතරව සහකම්පනය අනිත් කෙනාගේ දුක ඔබගේ හදවත තුලින් දැකීමට ඔබට පුළුවන් වන්නට ඕනේ. ඔබ අඬනකොට ඒ හඬන හැඬුම් ඔබේ හදෙත් ඇතිවන්නට ඕනේ.
ඔහුගේ තුලට ගමන් කොට ඒ ප්‍රශ්නය හඳුනාගෙන එයට උත්තරයක් සෙවීමට සහාය වෙන්නට ඔබට පුළුවන් වන්නට ඕනේ. ඒකට අපි කියනවා ශෂික සහ කම්පැනි කියලා. ඒ නිසා මා ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා අපගේ දරු පරපුරෙන් ඔබ දැනුම කුසලතා පමණක් පස්සේ එළවන්නට එපා. ඔබගේ ආකල්ප ඒ වගේම චිත්ත වේග බුද්ධිය වර්ධනය කර ගැනීම සඳහා සෑම විටම ක්‍රීඩා කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් පරිසරය ඔබගේ සමාජය සහ ඔබගේ සංස්කෘතියට එකට සමාජානුයෝජනය වෙලා යහපත් පුරවැසියෙක් බවට පත්වන්නට ඔබ හොඳින් දන්නවා. අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රධාන සංකල්පය තමයි සතුටින් සිටින පවුලක් යහපත් පුරවැසියෙක් සහ ඒ තුලින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමයි. සෞභාග්‍ය දැක්ම තුලින් එතුමා මේ රට සුඛිත මුදිත දේශයක් කරාගෙන යන අභියෝගාත්මක ගමන බාරගත්තේ මීට වසර දෙකකට පෙර ආතුව. ඊයේ දවසේ එතුමාගේ 72 වන ජන්මදිනය හරියටම ජුනි මාසේ 20 වෙනිදා. ඉතින් අපි එතුමාට ඊයේ දවසේ අපිට නොහැකි වුණත් අද දවසේ ප්‍රාර්ථනා කරමු වාසනාවන්ත පින්බර උපන්දිනයක් වෙන්න කියලා. අපේ රට තීන තත්ත්වෙන් ඔසවා තබන්නට එතුමාට තමයි දැක්මක් ඉලක්කයක් තිබෙන්නේ. මොකද එතුමා ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් සම්භාරයක් ලබාගත්තු යුද බිමේ තමන්ගේ රට වෙනුවෙන් දිවි පරදුවට තියලා සටන් කරපු උපන් බිමට ණය නැති උදාර යුග පුරුෂයෙක්. ඒ නිසා තමයි එතුමා අර මහජනතාවගේ ඉල්ලීම් අහක දාන්නට බැරි නිසාම මේ අභියෝගය බාරගත්තේ. ඉතින් අවාසනාවකට ස්වභාවික උවදුරු රසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් මේ කොරෝනා වසංගතය වගේ කාලෙකදී උනත් හිතලා බලන්න ලෝකෙ සෙසු රටවල් එක්තරා විදිහකට ඛේදනීය තත්ත්වයට පත් වෙලා ඉද්දි ඒව රටවල ප්‍රධානීන් ජනාධිපතිවරුන් අගමැතිවරුන් ආදී අය නිසි ආකාරයකට රට ගොඩ ගන්න උත්සාහ කරන්න නැතුව එයා විහිළු සපයන්නන් බවට පත් වෙද්දි අපේ ජනාධිපතිතුමා බොහොම නිෂ්කලංකව හැබැයි දුරදර්ශීව බුද්ධිමත් තීරණ කීයක් ගත්තද කියලා. අද වෙනකොට 100ට මං හිතනවා 10කට එහා පැත්තේ ගියේ 15කට ආසන්න ප්‍රමාණයකට එන්නත් කරණේ කරලා ඉවරයි. මිලියන 2කමාරකට පමණ ලංකාවේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියේ සැලසුම් කරලා තියෙන විදිහට එන්නත් කරණේ ක්‍රියාත්මක වුණොතින් අපේ රටට කොරෝනා වඳුරෙන් අත මිදෙන්න වැඩි කාලයක් යන්නේ නැහැයි කියලයි බොහෝ දෙනාගේ හැඟීම. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත් සුභාශිර්වාද පළ කරනවා. මොකද සම්බෝධි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා තමයි අපේ ජනාධිපතිතුමා. ඒ ගැනත් අපි මතක් කරගෙන මම කැමති ඔබතුමාගේ වර්තමාන භූමිකාවට එන්න. මට සතුටක් දැනෙනවා ඔබතුමා මේ දක්වපු අදහස් ටිකත් එක්ක පාලකයෙක් වෙන්න ඕන කෙනෙකුට පුළුවන් නායකයෙක් වෙන්න හැමෝටම බෑ. ඒ නායකත්ව ගුණාංග ඔබ සතුව තියෙනවා. මොකද ඔබ නියෝජනය කරන විශේෂේත්‍රය පිළිබඳව ඔබට සංවේදීකමක් තියෙනවා. ඒක තමයි ඔබතුමා මේ දරුවන්ට කතා කරේ. දැන් අපි පෙර සූදානමක් හෝ පූර්ව කතනයක් තිබුණේ නෑ අද මොනවද කතා කරන්න කියලා. ඔබතුමා වාඩි වුණේම ඔබතුමා මොනවද මගෙන් අහන්න කියලා කියලා. නමුත් අපි දෙන්න කතා වුණේ නෑ මං මහාචාර්යතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා කියලා. හැබැයි එතුමා ඉතා හොඳ තැනකට ගෙනාවා. ඒ තමයි දරුවෝ කොහොමද ජීවත් විය යුත්තේ කියන කාරණාව එතුමා කිව්වා. ඒකෙන් දරුවෝ ගැන සංවේදීකමක් තියෙන නායකයෙක් තමයි අපට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලැබිලා තියෙන්නේ. මොකද්ද මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය? පුවත්පත්වල අන්තර්ජාලය හරහා ඔබතුමාට පැසසුම් ගලාගෙන ආව ඔබතුමා වැඩ බාරගත්තට පස්සේ ලොකු පෙරලිකාර තත්ත්වයක් සුවිශේෂී තීන්දු තීරණ එහෙම ගත්තයි කියලා. ඇත්තට මොකද්ද මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ඒ කාර්යභාරය? ඔව් ඇත්තටම ශෂික ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඔබ දන්නවා අද අපගේ අසන්නන්ට මේක හුරු පුරුදුයි. හේතුව මා කිහිප විටක් මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ තමයි ඉතාම ශක්තිමත් පනතකින් ඇති වුණු ආයතනයක්. ශෂික 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත කියන ඉතාම ශක්තිමත් බලගතු පනතකින් මේ ආයතනය හදන්නේ. එහි ප්‍රථම සභාපතිවරයා වෙන්නේ ඔබ හොඳින් දන්නවා අපගේ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා. තවත් විශිෂ්ට ආනන්ද පුත්‍රයෙක් මගේ අත් වශයෙන්ම මා මගේ ඉන්ටර්න්ෂිප් එක කරේ එතුමා ළඟ. අදත් හැම අවස්ථාවකම මා ගුරුහරුකම් ගන්නේ එතුමාගේ. ඉතින් මා හිතනවා මේ ආයතනය එවැනි පරිසරයක් තුළ ජවයක් තුළ නිෂ්පාදනය වුණු රටට දායාද කරපු ආයතනයක්. ඒ නිසා මා ඉතාමත්ම
නිහතමානීව ආඩම්බර වෙනවා එතුමාගෙන් පසුව මෙය මටත් මෙයට නායකත්වයේ දීමට අවස්ථාවක් අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දීම පිළිබඳව අත වශයෙන්ම කිව්වම මේක ප්‍රධාන කාරණා පහක් තියෙනවා ශෂික ඒවා මම සරලව ජනතාවට දන්වන්න පොඩි නිමොනික්යක් හදලා තියෙනවා ඒකට කියන්නේ app.com කියලා app.com මේක අපිට හරි මේ තාක්ෂණ ලෝකේ ලස්සන නමක් කියලා මං හිතනවා ඒ කියන්නේ awareness prevention protection app com කියන්නේ coordination and monitoring එතකොට අපි ළමා අප්‍රයෝජනයන් පිළිබඳ ඒයින් ළමයා ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි අන්තර්ජාතික මට්ටම ජාතික මට්ටම ඊට පසුව සමාජමය මට්ටම එතනින් පහළට ඇවිල්ලා පවුල පවුලෙන් පහළට ඇවිල්ලා අම්මා සහ දරුවා දක්වා මේක පහළට විහිදෙනවා. ඊ අතරේ ඔබ දන්නවා පාසල් තිබෙනවා විවිධ විකල්ප රැකවරණ මධ්‍යස්ථාන තිබෙනවා. මේ හැම එකකම තාවකාලික හෝ ටිකක් දීර්ඝකාලීන රැකවරණ මධ්‍යස්ථාන අපට හමු වෙනවා. උදාහරණයක් විදිහට අපි අරගන්න පාසල් වෑන් රථය. ඒකත් තාවකාලික ඔවුන්ගේ භාරකාරත්වයේ සැපයෙන අවස්ථාවක්. ඊට අමතරව බලන්න ටියුෂන් පන්ති අතිරේක පන්ති ඒවයිත් ඔවුන්ගේ භාරකාරත්වයේ තාවකාලිකව පවතින ස්ථානයක්. මේ හැම එකක්ම නියාමනය කිරීමේ නීතිමය වගකීම ලැබිලා තිබෙන්නේ ජාතික ළම ආරක්ෂක අධිකාරියට. ඒ වගේම ඔබ දන්නවා ළමේට අපයෝජනයක් සිදු වුණාම ඒ පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන් අවුරුදු 20 දක්වා අපි සිරගත කරා කියලා ඒ ළමයාගේ තුවාලය සනීපවන්නේ නැහැ. ආදරණීය දුවේ පුතේ කායික තුවාලවලට වඩා අමාරු වෙන්නේ සනීප කරගන්න මේ මානසික තුවාල. ඒ නිසා අපි හැම විටම උත්සාහ කරන්නේ අපරාධයක් වෙන්න ඉඩ තියලා එහි අපරාධකරුට දඬුවම් කරන්නට නොවේ. ඔබ අපරාධයෙන් වළක්වාගෙන අපි ඔබව බේරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් මේ සඳහා අපි ලබා දීලා තිබෙනවා ඔබට කිසියම් දෙයක් ළමයෙකුට විරුද්ධව අපයෝජනයක් සිදු වෙනවා දැක්කොත් වහාම අපට දන්වන්න. කොහොමද දන්වන්නේ? ඉතාම සරලයි. 19:29 තමයි ළමා ආරක්ෂක දුරකථන අංකය. ඊටත් අමතරව මේ තියෙන සංනිවේදන යුගයේ ඒ නිසා ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා 19:29 ඇප් එක යෙදුම ඔබට බාගත කරගන්නට පුළුවන්. Play Store හෝ App Store හරහා ගිහිල්ලා ඒක නොබිලේ බාගත කරගන්න පුළුවන්. එහි සියලුම සංනිවේදන කටයුතු නොබිලේ සිද්ධවන්නේ. ඔබට දැන් කතා කරන්න පමණක් නොවේ 19:29 ඇප් එක හරහා ඔබට පුළුවන් කෙටි පණිවිඩ එවන්න. ඊට අමතරව text වචනෙන් කතා කරන්නටත් පුළුවන්. එසේ නැත්නම් ඡායාරූප අපට එවන්නත් පුළුවන්. ඉතින් මේක මහ විශාල වගකීමක් ඔබට පැවරෙන. මොකද මේ ළමයින්ට හඬක් නැහැ, බලයක් නැහැ, තීරණය කිරීමේ හැකියාවක් නැහැ. අපි තමයි ඔවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය බලය ලබා දිය යුත්තේ, ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුත්තේ. ඒ නිසා අම්මේ තාත්තේ මේ රැකවරණ මධ්‍යස්ථානවල සිටින සියලුම සහෝදර සහෝදරවරුනි පාලකවරුනි මේ අපි ඔක්කොටම පැවරෙන්නේ විශාල වගකීමක්. ඔබ දුටුවොත් කිසියම් අපයෝජනයක් අපට WhatsApp කරන්න 0777 32 202 අපිට වහාම දන්වන්න. එසේත් නැත්නම් fax කරන්න 0112 77 87 67. එසේත් නැත්නම් පයින් අපේ ආයතනයට එන්න පැය 24 මැරලා. ලියුමක් එවන්න ඕන නම් ඔබට මේ කිසිම පහසුකමක් නැත්නම් දිග ලිපිනයක් ඔබට මතක තියාගන්න බෑ. ඒ නිසා මේ වර්ෂේ අපි එක කෙටි කරා. ඒ තමයි 19:29 ශ්‍රී ජයවර්ධනපුර තැපැල්පතක් අපට ජොමු කරන්න. මේ හැම එකකින්ම අපි ළමයා බේරා ගන්නවා. ඊට අමතරව ඔබගේ රහස්‍යභාවය අපි හැම විටම රැක ගන්නවා. ඊට පොඩ්ඩක් මං ඉස්සරහට ගියොත් මේ ළමා ආරක්ෂණය කියන එක අම්මේ තාත්තේ අපිට තනි පුද්ගලයෙක්ට එක ආයතනයකට කරන්නට බැහැ. එය අප ජාතික වැඩසටහනක් ලෙස සියලු දෙනා එකට එකතු වී අපි අපේ ළමයින් රැකගත යුතුයි. උදාහරණයක් විදියට අපි මුලින්ම වෙනස් කරගන්නට ඕනේ මේ මගේ ළමයා කියන සංකල්පයෙන් ඉවත් වෙලා මේ සියලුම අය අපේ ළමයි කියන පරාර්ථකාමී තත්වයට අපි මුලින්ම වෙනස් වන්නට ඕනේ.
තමන්ගේ ළමයා ගැන පමණක් නොවේයි අපි සිතන්නට ඕනේ අපේ අල්ලපු ගෙදර මේ සමාජයේ සිටින හැම ළමයෙක්ම අපේ ළමයි අපි ඕන්ව රැකගනිමු ඉතාමත්ම හොඳ දැක්මක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ මට ආස හිතෙනවා තව තව දොරතුරු මේ ගැන අහන්න හැබැයි කාලය අපට හරස් වෙනවා ඒ නිසා ගෞරවයෙන් ආරාධනා කරනවා අතිශය කාර්යබහුල වුණත් අපේ ආරාධනාව පිළි අරගෙන යලිත් දවසක මෙහි එන්න කියලා ඒකට හේතුව අපිට උතුමාලා සූදානම් කරලා තියෙන සිතුවම් දැක්මක් ඒ පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා අපි ඒ සඳහාත් අවස්ථාව ඉදහසර වෙන් කරගෙන සූදානම් ඔබතුමාට සමුදෙන්න ගෞරවනීය ප්‍රණාමය පුද කරනෝ අපි කරපු කෙටි දැනුම් දීම ආරාධනාව පිළි අරගෙන මෙහි සැපමිනීම ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේහි මහාචාර්ය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධාන පතිරණ මැතිතුමන්ට එතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා මේ අරගෙන තියෙන යෝධ පියවර දිරියෙන් ඉදිරියට කරගෙන යන්න තුනුරුණගේ අනන්ත මහා ගුණ බලයෙන් ඔබතුමාට ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අදට සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි